Hari, hari putih, வணக்கம் அயுபவான் சிறு தினாட்டம சுப சந்தியாවක් ප්‍රාර්ථනා කරනවා අයිලර්නින් කොලෙජ් එකේ ඉගෙන ගන්න අපේ හතර ශ්‍රේණි දූල පුතාලා තමයි අද කොලිටියක් කියලා කියලා ඉන්නේ එහෙනම් පුතේ අපේ වැඩේ පටන් ගමු ඉතින් ඇත්තටම දැන් අපි අපේ වැඩ වැඩ ටික පිළිවෙලකට පටන් අරගෙන එතකොට අපේ ඒ වැඩ ටික ඇත්තටම සාර්ථකව අපි ලොකු පිම්මක් ඇවිල්ලා තියෙනවා ඉතින් අපේ දූල පුතාලත් එක්ක අපි දැන් මේ වෙද්දී ඉල්ලීම් පද කියන පාඩම ඉතාමත්ම දීර්ඝතම පාඩමක ප්‍රවේශයක් අරගෙන ඒකෙන් දැන් දෙකෙන් එකක කොටසක් මේ වෙද්දිත් අපි කතා කරලා අවසానයි ඉතින් අපිට තව කතා කරන්න තියෙන්නේ තව පුංචි පුංචි කොටසක් මේ අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගයකට ප්‍රශ්න ඇහුව මේ පාඩම යටතේ ඒ තමයි කිරි බොන්න කියන වාක්‍යය ඉතින් අපි මේ හැම දෙයක්ම අපි මේ හැම දෙයක්ම අපි සාකච්ඡා කරනවා අපි සාකච්ඡා කරනවා ඒ වගේම සාකච්ඡා කරා ඉතින් ඔයාලට කිව්වා ඔය ඉංගේ වාරංගල් එහෙම කියන වාක්‍ය තාමත්ම වැදගත් වාක්‍ය පුතේ ඉතින් ওই වාක්‍ය පිළිබඳ අවබෝධය අපේ දූල පුතාලට හොඳට ඔළුවට දාන්න තමයි කොඩුවක් විස රූප අඳලා වචන ලියවලා වැඩ ගොඩාක් කරවන්නේ ඉතින් පුතේ භාෂාවක් විදියට අපි දැන් මේ වෙද්දී අයිලර්නින් කොලෙජ් එක තුල මම දෙමළ භාෂා ගුරුවරයා විදියට මම මගේ ආයතනය තුල අපේ කසුන් සර් ඒ වගේම අපේ ශරණ්දීජ ඉතින් අපේ අනිත් ගුරුවරුත් එක්ක ලොකු වැඩක් මම plan කරලා දැන් ඇත්තටම භාෂාවක් හදන්න අපේ දරුවන්ගේ ලොකු වැඩක් මෙතන කරගෙන යනවා. ඉතින් ආදරණීය දූල පුතාලා වගේම දෙමාපියන් දකින්න ඇති දූල පුතාලා දකින්න ඇති. ඉතින් අපි ලොකු වැඩසටහනක ආරම්භයක් අරගෙන ලොකු වැඩක් ආරම්භ කරලා තියෙන්නේ. ඒ තමයි පුතේ කෝස් එක. ඉතින් මේ කෝස් එකේ අපි ප්‍රවේශය අරගෙන අපි ලොකු වැඩක් මේ වෙද්දි කරගෙන යනවා මම අපේ ප්‍රාථමිකංශයේ දූල පුතාලට පටන් ගන්නවා කුංචි කුංචි රසවින්දනාත්මක දෙමළ වැඩසටහනක් ඒ පිළිබඳව අපි පසුන්සේ දැනුවත් කරාවි ඉතින් අපි මම භාෂා ගුරුවරයා විදියට මගෙන් වෙන්න ඕන යුතුකම මම හොඳටම අපේ ආයතනයට කරනවා ඉතින් මේකෙන් ප්‍රාථමිකංශයේ 3 4 5 දූල පුතාලට ඒ වැඩසටහන වෙනමත් 5 වසරේ දූල පුතාලට සම්බන්ධ වෙන අවස්ථාව දිනා කෝස් එකට ඉතින් 6 7 8 9 කියන ශ්‍රේණි 4 දූල පුතාලට මම ඇත්තටම කෝස් එක ආරම්භ කරා ඒ කෝස් එකේ යන වැඩපිළිවෙල පුතේ මුළු ශ්‍රී ලංකාවේම ගුරුවරු අතර බැලුවොත් දෙමළ භාෂා ගුරුවරු අතර බැලුවොත් කොඩිතුවක් කුසයට මාවේනික වෙච්ච වැඩසටහනක් තමයි එතන නිර්මාණය කරගෙන යන්නේ ඉතින් දැන් අපිත් එක්ක අද අලුතෙන් සම්බන්ධ වෙච්ච දූල පුතාලා ගොඩක් ඉන්නවා ඉතින් මේ මාර්තු මාසේ යන්නේ ඉතින් ওই මාර්තු මාසයේ තුල අපි ලස්සන වැඩ ප්‍රමාණයක් කරගන්න ඕන ඔයාලට දැන් අපේ දරුවන්ට අද පළවෙනි සතිය පුතේ මේ මාසේ 3 වෙනි සතිය ඔයාලට ප්‍රශ්න පත්‍රයකට මුහුණ දෙන්න වෙනවා ප්‍රශ්න පත්‍රයකට මුහුණ දෙන්න වෙනවා ඉතින් ඒක ලකුණු අපි දෙමාපියන්ගේ උදව්වෙන් අපි මේ වෙලාවෙම ලකුණු ටික බලලා අපේ දූල පුතාලත් එක්ක ලස්සන වැඩ ටිකක් කරන්න තමයි සූදානම් වෙන්නේ එහෙනම් අපි අපේ වැඩසටහනට යන්න තමයි දැන් සූදානම් වෙන්නේ හරි සියලු දෙනාම ලියන පොත් අරගෙන දිනේ දාගමු ලියන පොත් අරගෙන දිනේ දාගන්න සියලු දෙනාම ලියන පොත් අරන් අද දිනේ දාගන්න අපි ගිය සතියේ අපි ගිය සතියේ පුතේ වාක්‍ය හතරක් මේදි කතා කරලා දෙනවා ඉතින් අපි දැන් අද සම්බන්ධ වෙච්ච දරුවෝ නම් ඇත්තටම දන්නේ නැහැ මොකක්ද මේ කතා කරන්න ඒවා මේ මොකුත් ඉතින් පාඩම කරගෙන යන අතරතුර ඔයාලට ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි මොනවාද සර් අද කරන පාඩම ඒවා මේවා ඉතින් ඒවා සම්බන්ධව අවබෝධය දැන් මට මුලින්ම ගම්ම දාන්න බෑ හේතුව තමයි අපි මේ පාඩම දැන් මාස දෙකක් විතර කතා කරමු පාඩමක් ඉතින් ওই පාඩම ඉතාමත්ම දීර්ඝතම පාඩමක් අපේ දූල පුතාලට හොඳට ඔළුවට යන්න තමයි සර් කාලය අරගෙන කරේ ඉතින් මේ වගේ ප්‍රශ්න එනවා මේ අවුරුදු ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න අහුවෙත් මෙතනින් අපි ඒකත් අද කතා කරන්න අපි උඩින්ම try එක දෙමු ලස්සන වැඩ ටිකක් තියෙන්නේ හොඳ අවබෝධයෙන් අපේ වැඩ ටික කරමු හරි මුලින්ම පිළිවෙල අනිවාර්යයෙන්ම නීට් එකට වැඩ කරනවා දිනේ දාගමු ඉක්මනට අද දිනේ දාගන්න ඉක්මනට අද දිනේ දාගමු දිනේ දාලා ලියාගමු පුතේ හතරවෙනි වාක්‍ය දැන් මේක ලියලානේ තියෙන්නේ අපේ මාත් එක වැඩ කරන දූල පුතාලා නම් ඇත්තටම මේක ලියලා තියෙන්නේ නමුත් ප්‍රශ්නයක් නැහැ අද සම්බන්ධ වෙච්ච දූල පුතාලා ඉන්නවා නම් පොඩ්ඩක් කොඩිතුවක් උසයට පේන හෑන්ඩ් රේස් මාක් එකක් දාන්න පොඩ්ඩක් අද සම්බන්ධ වෙච්ච දරුවෝ ඉන්නවා නම් හෑන්ඩ් රේස් මාක් එකක් දාන්න පොඩ්ඩක් අද සම්බන්ධ වෙච්ච අය අද සම්බන්ධ වෙච්ච දූල පුතාලා ඉන්නවා නම් හෑන්ඩ් රේස් මාක් එකක් දාන්න පොඩ්ඩක් ඉන්නව නේද කමක් නැහැ ඒ අය ලියාගමු පළ හතරවෙනි වාක්‍යනේ යන්නේ
අර අපි කතා කරපු පාඩම් ටික ඉතාමත්ම වැදගත් පාඩම් ටිකක්. ඒක නිසා වෙබ්සයිට්ස් එකේ වීඩියෝ එක දාලා තිනවා පුතේ. අනිවාර්යෙන් මේක බලන්න අපේ ආයතනයේ පසුන්ස මම හිතන්නේ ඔයාලා දැනුවත් කරලා තියෙන්නේ කොහොමද මේ වීඩියෝස් බලන්නේ ඒව සම්බන්ධව. ඉතින් ඒව පිළිබඳ අවබෝධය තියාගෙන ලස්සනට වැඩේ කරමු අපි. හරි. බලන්න හතරවෙනි වාක්‍ය අපේ දරුවෝ නම් දැන් ලියලා තියෙන්නේ. අපි පස්වෙනි වාක්‍යෙන් තමයි වැඩ ටික කරමුකෝ නැත්නම් අපේ දරුවෝ ටික සර් එක තරහ වේවි. හරිද? හරි. ඔන්න පස්වෙනි වාක්‍ය ලියාගමු. පාඩම් සොල්ලුංගල් පාඩම කියන්න. ලියාගන්න පස්වෙනි වාක්‍ය පුතේ. පාඩම් සොල්ලුංගල් පාඩම කියන්න. පාඩම් සොල්ලුංගල් පාඩම කියන්න. විමෝද්‍යා විමෝද්‍යා කො අපේ විමෝද්‍ය නැද්ද? විමෝද්‍ය කොහොමද සපසනීප? හදින් ඉන්නවා සර්. හදින් ඉන්නවා. අද මදුරුව මැරුවේ නැද්ද? නෑ. නැද්ද? ආ ඔකේ හරි. කෙනුලි කොහොමද සපසනීප? කෙනුලි කොහොමද සපසනීප? ඔව් අපේ කෙනුලි නැද්ද? මට ඇහෙන්නේ නැහැ කෙනුලි කතා කරනවා. කමන්නේ. හරි. මෙයාගන්න පස්වෙනි වාක්‍ය පොතේ පාඩම් සොල්ලුංගල් පාඩම කියන්න. ආ ට්වින්ස් තුන්දෙනා ඉන්නව නේද? මම බැලුවද නැද්ද කියලා. වශිත? ඔව් අපේ වශිත නැද්දද? ඕ. සෑ. ඔව් කොහමද සැපසනීප තුන්දෙනා හොඳින් ඉන්නවද? ඔව් සෑ. ආ හොඳයි. වැඩ ටික කරමු නියමයි. හොඳයි පුතේ. ලියාගන්න පස්වෙනි වාක්‍ය පාඩම් සොල්ලුංගල් පාඩම කියන්න. 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 හරි අවබෝධින්ද යන්න අපේ දූල පුතාල ටික. ආ බිනුක ඉන්නව නේද? බිනුක කොහොමද සපසනීප? ආ නෑ. ආ හොඳින් ඉන්නවද? ඔව් සෑ. හයි. ලිව්වද පාඩම් සොල්ලුංගල් කියලා? ලිව්වද? ලිපෝයා තුස්සන බලන්න. ලිපෝයා තුස්සන බලන්න සර්ට පේන්න. ආ හොඳයි නේ තියෙන වැඩ. හොඳයි පුතේ. හරි. තේරුමත් ලියලා ඉවර නම් අපේ දූල පුතාල ඔතන අඳින්න ඕන පොතක් කියවන එක. තේරුණාද වැඩේ? අඳින්න ඕන රූපේ තේරුණාද? පාඩම් සොල්ලුංගල් ලියලා අනිවාර්යයෙන්ම පොතක් කියවන එකක් අඳින්න ඕන. බලන්න හරි අවබෝධෙන් ඉක්මනට අඳින්න බලන්න. හරි අවබෝධෙන්. ඉක්මනට අඳින්න වැඩ ගොඩයි අපිට. වැඩ ගොඩක් තියනවා කරන්න. පාඩම් සොල්ලුංගල් කියලා ලියලා ඔතන අඳින්න පොතක් කියවන රූපයක්. හරි අවබෝධයෙන් වැඩේ කරන්න.
හරි අවබෝධයෙන් වැඩේ කරන්. Ya, boleh nggak deh karena terupaya tadi. Hari awal ලස්සන රූපයක් අඳින්න බලන්න මම වැඩක් දීලා තියෙන්නේ හොඳයි එසඳි පාට කරමු පුතේ මෙහෙම આવ තියෙන්නේ වේගෙ එහෙමයි තරංගය හදා ගන්න තරංගය හදා ගන්න පාඩම් සොල්ලුංගල් පාඩම කියන්න කියවන්න කියලා ගන්න බෑ කියවන්න කියන්නේ වාසියුංගල් සොල්ලුංගල් කියන්න හොඳද අනිත් දේ තමයි මේ වචන ලියන්දි බලන්න මේ වචන වල තියෙන ලයන්ද මූර්තද ලයන්ු දෙක මූර්තද ලයන්ඩක් තියෙනවා දන්තද ලයන්ු දෙකක් තියෙනවා බලන්න ඕවා පිළිමත අවබෝධය තියාගන්න ඕවා තමයි විභාග වල ටෙස්ට් කරන්න පුතේ අනිවාර්යෙන්ම ඒවා ප්‍රැක්ටිස් කරන්න ඕන hari apa bodoh yang ada kerum hari apa bodoh, lastnya beda. Hari apa bodoh yang kerana putih? ලස්සන රූපයක් ඇඳලා වැඩ ගොඩයි අපිත් එක වැඩ කරන දුල පුතාල නම් දන්නවා අපි කොහොමද දෙමළ භාෂාව මේ විදිහ හදාගෙන තින්නේ කියලා අපි මේ විදිහ පාඩම් ගොඩක් කතා කරලා දෙනවා ඉතින් මේ පාඩමත් අපි ඉක්මනටම කතා කරලා ඉවර කරනවා මම කරමු Pasang ready ke rumput deh. Hari awal bawa deh, ready ke rumah hari awal bawa deh. Pasang deh rupiah nih. Rupiah adalah ibarat ayah inna menang dan no hilang ke karena mana ready muka deh gila. Sekian nonne, karena mati kepada kerupuk ini maya Aditya, udah putih, udah. Mati kepada kerana dulu buta lah, karena ada tinggi ada, ini maya, udah ya Shane. Liam Yasin pitu waktu ini nuwak ya, mana teru mawasnya ya Yasin, mana awasnya,
දෙමළ වචනය ප්‍රනවුන්ස් කරන්න හොඳට කියව කියව ලියන්න. එතකොට තමයි භාෂාව හැදෙන්නේ පුතේ. භාෂාව හැදෙන විදියට ඕන අපේ වැඩේ කරන්න. හරි අවබෝධයෙන් වැඩේ කරමු. Hari apa udah ketemu api? Hari avabodhin liyemu api hari avabodhin. Hari avabodhin wede karumu api hari avabodhin. Hari avabodhin karumu wede. Rupaya andali iwarai pituwak pirinna liyanna ona wage. තේරුම අවශ්‍ය නැහැ මට. දෙමළ වච වාක්‍ය ලිවුවම ඇති. ඔය වාක්‍ය පිළිබඳ අවබෝධය හොඳට තියාගන්න පුතේ. ඒකට හේතුව තමයි දැන් මේ අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රය දැක්කට පස්සේ දැන් ඇත්තටම ලකුණු අද මැදම රාත්‍රියේ යන කතාවක් තියෙනවා. මේ අවුරුද්දේ ශිෂ්‍යත්ව ලියපු අයට ලකුණු දැන් අපිට ආරංචි මාර්ග විදියට අද රාත්‍රියේ යන කතාවක් තියෙනවා. නිල නොලත් ආරංචියක්. අද රාත්‍රියේ යන කතාවක් තියෙනවා. ඉතින් දන්නේ නැහැ දැන් මාසෙ එකක්මාරක් වුණා. අද හෝ හෙට අද රාත්‍රී කියලා තමයි අපිට පොඩ්ඩක් ආරංචි මාර්ග නම් තියෙන්නේ. අපි බලමු ඉතින් නේද? විශ්වත ප්‍රතිපලත් ආවට පස්සේ තව හොඳයි. ඒකතොල බලා ගන්න පුළුවන්. හරි. නියමයි. හොඳයි ഘോഷිත නියමයි පුතේ. හොඳයි ഘോഷිත. හොඳයි පුතේ. නියමයි. ഘോഷිත වචන ටික පාඩම් කරගමු. නියමයි. वाक्य के पाठ अंकर गाने पुते अनित्य तिक्मां करमो හරි අවබෝධයෙන් වැඩේ කරමු අපි. ලේසියෙන් අපිට එතකොට මේම වැඩක් තියෙනවා කරන්න. ඉදිරියට බලමු අපි. හරිම ලේසි වැඩ මේ ඔබතුමේ. මේව ගොඩාක් ගුරුවරු පෙන්වන්නේ මවල පෙන්නවා අයියෝ අමාරුයි කියලා. නමුත් ඇත්තටම මේව තමයි ලේසිම දේවල්. භාෂාව මම නම් මාත් එක වැඩ කරන අපේ ඇකඩමිය වගේම අපේ ඔන්ලයින් වගේම අපේ ආයතන වල වැඩ කරන දුල පුතාලට ප්‍රයිමරි. ඉතින් ඇත්තටම මේ මම නම් කිසිම අවස්ථාවක මේ අමාරුයි කියලා පෙන්නන්න බලාපොරොත්තුවක් නැහැ. හේතුව තමයි මේවා අමාරුයි කියලා පෙන්නුවොත් අපිට ලේසි. හේතුව හැමදාම භාෂාව අමාරු විදියට තියෙනවා. නමුත් පුතේ ඒක නෙමෙයි විය යුත්තේ. ඒක නෙමෙයි වෙන්න ඕන දේ තමයි භාෂාවේ තියෙන අර්ථය. භාෂාවේ තියෙන අර්ථාන්විතභාවය අපේ දුල පුතාලට ඔළුවටම යන්න ඕන. ඉතින් ඒක නිසා තමයි සර් මේ වගේ දේවල් වැඩිපුර ලියවන්නේ අනිවාර්ය විභාග ප්‍රශ්නනි පුතේ. ඉතින් ඒවට අපි දැම්ම ඉඳන් මහන්සි වුණාම අපිට ඇත්තටම පහසුවෙන් වැඩ කටයුතු ටික කරන්න පුළුවන්. ඉතින් හරි අවබෝධයෙන් වැඩ කරන්න අපේ දරුවෝ ටික. මෙහෙම වැඩක් කරන්න පුළුවන් සර් එක්ක. ලස්සනට වැඩ කරමු අපි. මං කරා
හරි අවබෝධයෙන් හරිම නියමයි කියලා වැඩේ කරමු අපි. හොඳයි. අනිත් අයත් වැඩ කරනවාද? අලුතෙන් සම්බන්ධ වෙච්ච දූලා පුතාලටම පොඩි ප්‍රශ්නයක් ඇති මේ කොහොමද වැඩ කරන කර ස්පීඩ් එක මදි වෙයි. නමුත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි එකක් ටිකක් හදාගන්න ඕන. ඉතින් එකක් ටිකක් හදාගෙන ඕන අපේ වැඩපිළිවෙලට යන්න. හරි අවබෝධයෙන් වැඩේ කරමු අපි. හරි අවබෝධයෙන්. Mangkala wede kada mo api. Mangkarla. Hari awboding wede kada mo. Hari awboding wede kada mo api. තමත්ම පහසුයි වැඩ ටික. පිළිවෙලකට යන එක තමයි වෙන්න ඕන. හරි නේද? හොඳයි. හොඳයි යෂේන්. නියමයි සවින්ද්‍යා. නියමයි ජාන්වි පුතේ. නියමයි. හොඳයි නිතුනි. ඔබේ ටොයිස් ලකුණු දෙලා පරක්කුයි. හොඳයි නේතන්. හොඳයි ශෛල් නියමයි. ආ හොඳයි. හොඳයි ටොයිස් ලකුණු දෙලා නියමයි. හොඳයි. වෙන්න අපේ යොමුලි. කො අපේ යොමුලි දු. හොඳයි යසින්ද්‍රි. හොඳයි රිද්මි. ආ හොඳයි යොමුලි. නියමයි. හොඳයි ආදිත්‍ය පුතේ. නියමයි. හොඳයි. හොඳයි පුතේ නියමයි. හොඳයි යසින්දි. හොඳයි නියමයි. ලියලි ඉවරද කට්ටිය? ලියලි ඉවරයි හෑන්ඩ් රේස් මාක් එකක් දාන්න බලන්න පොඩ්ඩක් සර්ට බලා ගන්න අපේ වේගෙම වැඩ. ආ හොඳයි සවිනෝ නියමයි. හොඳයි බිනුක. හොඳයි මුතුලේ නියමයි පුතේ. හොඳයි සොහන්සා. හොඳයි. නියමයි. විමෝදේ ඉවරද ලියලා? හොඳයි සත්සර. මට තව එකක් ලියන්න තියෙනවා. ආ ලියන්න 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 ලියන්න. ලියන්න ලියන්න විමෝදේ. නේතන් ලියල ඉවරද? නේතන් ලියල ඉවරද? ඔව් සර්. හොඳයි. අනිත් දරුවෝ ලියල ඉවරද අපේ? මං හිතනවා දැන් කාලේ ඇති ඕකට. නියමයි. හරි. හරි බිනුක, හරි පුතේ. හරි. එතකොට අපි ඔය කතා කරේ පස්වෙනි වාක්‍යය. අපි ඊළඟට කතා කරමු ඉතාමත්ම ලේසියෙන් 6 වෙනි වාක්‍ය පුතේ. පාට්ටු පාඩුංගල් ගීතය ගයන්න. ලියාගමු 6 වෙනි වාක්‍ය. පාට්ටු පාඩුංගල් ලියා ගන්න. හයවෙනි වාක්‍ය ලියාගමු. පාට්ටු පාඩුංගල් ගීතය ගයන්න. පාට්ටු පාඩුංගල් ගීතය ගයන්න. පාට්ටු පාඩුංගල් ගීතය ගයන්න. පාට්ටු පාඩුංගල් ගීතය ගයන්න. ලියා ගන්න හරි අවබෝධයෙන්. පාට්ටු පාඩුංගල් ගීතය ගයන්න. පාට්ටු පාඩුංගල් ගීතය ගයන්න. හරි අවබෝධයෙන් ලියමු. පාට්ටු පාඩුංගල් ගීතය ගයන්න. පාට්ටු පාඩුංගල් ගීතය ගයන්න.
hari abo ding liom putih hai mingga ke patu padungal geetaya gayanna patu padungal geetaya gayanna Patu padunggal, gita ya gayanna. Kiala liyala ivara vela. Ottanata andinnona pinturayak, mic ekak athe tiyan inna pinturayak. Therunada eka yanne sinduwak tiyana pinturayak ottanata andinnona. Hari avabodhayen ikman karan. Ikman karan loko. Mic ekak athe tiyan inna pinturayak andinna balanna ottanata. Mic ekak athe tiyan inna. Mic ekak me mehema tiyan inne. අඳින්න බලන්න. ඒ කියන්නේ සිංදුවක් කියන්න තමයි අපි හදන්නේ. සිංදුවක් කියන එකක් අඳින්න තමයි අපි යන්නේ. පට්ටු පාඩුංගල් ගීතය ගයන්න. හරි අවබෝධින් ගියමු අපි. පට්ටු පාඩුංගල් ගීතය ගයන්න. Kiala liya lah, otan ambil nona mike ya katet yang ini kata, ayo sindu kian da puluan ini da katet ya, ah sindu kian da puluan kene kata usan da balan deh, mang awas tawak deh nawa, sindu kian da puluan kene, ah ritmi, kok apa ritmi nona ya deh, ritmi, ah sindu kian da puluan deh, awas ya, hari sindu kian awas tawak man deh nang tati kaki. Hari deh. Hari, jadi keran dulu. Mandi nang, kau valdi, urnar pas mandi nang singduak ya. Tahu daru bentuk mangga wasta dino singduak ya. Singhal singduak, demalan ini non, nih singhal unak kawannya. Sawin itu dino wasta, sawin utai ritmi tay. Hari deh. Hari, singduak ya wasta dino, deng jadi keran. Pertu perunggal gita gan kira liat otan ambil non, mai kira katet yang ini pintu ya. Hari awal gue deng jadi keru. Pangkaran le. Hari apa bodi? Hari awboding mana ikaramu? Hari awboding. Pertu padunggal gita gan kita lihat open tadi, nona mike ya katet yang inde pintu ya. Hari awboding mana ikaram? Gimana? Janvi, kau itu duaan nih ayo, kau itu duaan nih Janvi, beda kan lo nih, Janvi arah dia, ini mai, kau itu duaan nih, ah beda kan lo nih, tan dina masa di shunggal guti ya karib, beda bicara, beda, hari apa udah nggak dekat rum, hari awal boding ada ikatamu, hari awal boding. Hari awal boding ada ikatamu, lazy meva. Oh, hendak lu luat yang non nisa tamas, rupa anda vala pitu pilih na wak wacan liya wanne. Harid, liya wak ke liya liya vala, pitu wak pilih na liyan liya wanne ikat. Eka hada agan der.
නැත්තම් එහෙම ඕනේ නැහැ. හරිද? හරි අවබෝධයෙන් ඔළුවට දාගෙන ලියාගමු. හරි අවබෝධයෙන් වැඩේ කරමු. හරි අවබෝධයෙන් වැඩේ කරමු අපි. හොඳයි යශේන් ලියන්න පටන් ගමු යශේන්. හොඳයි සත්තරනි පුතේ ලියන්න පටන් ගමු නියමයි. හොඳයි. ලස්සනට වැඩේ කරමු අපි. හරි අවබෝධයෙන් ලස්සනට වැඩේ කරමු අපි. ලස්සනට රූප අඳින්න, ලස්සනට පාට කරන්න, වැඩ වැඩ දීලා තියෙන්නේ. කොඩිතුවක් උස එක වැඩ කරන මේ පෑයි විනාඩි 30 ඉතාමත්ම ඵලදායී විදිහට වැඩ කරවන්න තමා සර්ගේ එකම අදිෂ්ඨානය. ඉතින් ඒක අපි ෆිසිකල් පන්තිවල කරනවා. නමුත් දැන් ගොඩක් අය හිතන් ඉන්නේ ඔන්ලයින් වල ඒක කරන්න බෑ කියලා. නමුත් ඒක අපි මේ කරන්නේ පුතේ. අපි කරන වැඩවල සාර්ථකත්වය තීරණය වෙන්නේ පුතේ අපි ඔබ සමග කරන වැඩපිළිවෙලේ තියෙන යථාර්ථයක් එක්ක. ඉතින් ඒ යථාර්ථය බලන්න දැන් දෙමළ වචනයක් ඇසට හුරු කරනවා. හුරු කරලා අපි ඒක රසවින්දනය හදනවා එතන. ඒ කියන්නේ පින්තූරයක් ඇඳලා කලාත්මක පැත්ත හදනවා. එතනින් නවතින්නේ නැහැ. අපි ඊළඟට මොකද කරන්නේ? අපි දූල පුතාලත් එක්ක ලස්සනට ඒක දරුවගේ මනසට යන්න අපි ඒක ලස්සන ලියවනවා අපිටුවක් පිරෙන්න. ඉතින් ඒකෙන් පස්සේ අපි දරුවට ওই වචනේ හොඳට ඇස් දෙකට හුරුයි. ඇස් දෙකට නිරන්තරයෙන් හුරු වෙන්න හුරු වෙන්න හුරු වෙන තරමට තමයි අපි දූල පුතාලට භාෂාව ඉගෙන ගන්න පුළුවන්. ඒක තමයි නියම වැඩේ. ලස්සනට වැඩේ කරමු. අවබෝධයෙන් වැඩ කරන්න. නියමයි. හොඳයි. ඔයාලා වැඩ කරන එක දැන් ඔයාලට වැඩක් දෙනවා මම ඒක බලන්නේ. හොඳයි බිනුක. සත්සන්නේ ලියන්නේ නැද්ද? ආ ලයිට් ගියාද? කරන්ට් එක ගියාද? ආ පුතේ කරන්ට් එක ගියාද? කොහොම කතා කරන්නේ? හොඳයි නදුනි. අයියෝ එහෙමද? කමන්නේ. අම්මා හරි අප්පච්චි හරි ළඟ ඉන්නවා නම් පොඩ්ඩක් ඒ දෙන්නගෙන් උදව්ව අරගෙන කවුරු හරි කෙනෙක්ගෙන් උදව්ව අරගෙන පොඩ්ඩක් ලියා ගන්න සර් උගන්වන දේවල් ටික හොඳද? හා සර්. අයියෝ මං ඉත බැලුව මොකද සත්තරණී මේ එළියේ නිදි ඊට පස්සේ කරන්ට් එක එළිය අඳුර වෙලා තිබ්බා. කමක් නැහැ ඉත. හොඳයි හොඳයි හොඳයි. හොඳයි සවිනෝ නියමයි සවිනු පුතේ. හොඳයි විමෝද්‍යා. නිතුජ වැඩ කරන්න ඕන නිතුජ. ඇඳේ හාන්සියල වැඩ කරන්න බෑ හොඳද? ඇඳේ හාන්සියල ඉගෙන ගන්න බෑ නිතුජ. ඉගෙන ගනිද්දි කොන්ද කෙලින් තියාගෙන සිජුව ඉඳන් ඕන වැඩ කරන්න. තේරුණාද? නැත්තම් නිදා ගන්න තත්ත්වෙට යනවා. හොඳයි යෂේන් හොඳයි. හොඳයි නේතන් හොඳයි පුතේ. කෙනුරි වැඩ කරන්න ඕන ඉක්මනට.
Kudai ritmi. Kudai putih ni amai. Hari awboding terung apa wede? Hari awboding. Hari awboding lasan te wede terung apa? Yomuli, ponda kata usan apa landa? Pain nae mana? Ata ni mei? Ayo, pota 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 pain landa. Ata usalari ane? Wede kali berde? Berde nama pota pain landa? Netang prasnya agne? Netang keranda wede? Ah, hondai. Wasita mang hita ni liver ni ada. Hondai ni tu ni. Hondai wasita. Hondai wasika. Hondai gosita. Hondai ni tu ni. Hai Nathan. Koko, Yasindri, dangkalan deh, hongkong deh, ada keran doh na. Hongdai Savindya, Hongdai ni tu je, ni apa ya? Ni tu je Hongdai, ada keran mana ni deh? Kene, saya ni kampuru orang kaya kan, ni deh ni tu je. Ni tu je, katakan rumah api. Ni tu je. Oh. Usagi. Oza. Ayana ada. Ah. Ah, ne tuje unggal lure tu gama kohede? Yeah. Rat ratmalan. Ratmalan. Unggal parshale pere enna? Vidya vidyale. Eneka ketta illai. Tadise tu satya mahasal unggal. Mata ehune na. Haiye kiyanna? Vidya Vidyale. Eh, hunit me. Ayo, hayin kian de. Vidya Vidyale. Vidya Vidyale. Eh, mana? Yes. Ah, hari. Aduh, kelas sekarang jauh inu ne? Ah. Hari. Eh, mana? Ausa. Deng api, padam patangga lagi ne. Bodoh, me padam aku deh patangga lagi ne. Aku masa dekak pinah de. Kau masa dekat, api bida akar bidir sama api daruan tu illing pada kini kaya sahaja guru kere. Hei, tu meyau tu deh sisat perasne. Jadi ni apa ni sah ni tu je. Ani barang YouTube deke, iLearning College YouTube channel deke dalat dia na, kau tu aku sebagai pamsi, kaling video speaker. Tahu na ada? Ani barang A tiga balala note tiga hadagan nama ayah lak kalah ni hari amma kita at hari hari udah buat speaker. Tahu na ada? Family. Hari, ani barang ini keran doh na. Hundai bimod dia, ni amai. Alut tay parangnya tenno na, hundai Janvi, hundai. Alut tay parangnya tenno na, hundai Aditya, hundai Dilisha. Hundai Sandiputte, ni amai. Lian, lian, lian. Kalau bela naya api dia, hundai lu luar dah agan doh, icara event doh mat.
හරි අවබෝධයෙන් වැඩේ කරමු. නියමයි. ඉවරද? ඉවරද? ඉවරයිද? මං දැන් ඉවරයි කට්ටිය නේද? හොඳයි සදි. එසඳි කියන බලන්න සින්දුවක් එසඳි කියන බලන්න ලක්ෂණ සින්දුවක් අනිත් යාළුවන්ටත් ඇහින්න පර්ට් පර්ට් උන් දැන් තුපුචි වන්න තුපුචි පරක්කුදු පාන් අරහන සෙට්ටේ අරහන සෙට්ටේ පඩික්කුදු පාන් පඩික්කුදු පාන් හොඳයි එසඳි දවස් තව දුන්නාද හොඳයි හොඳයි හරි මම අහන්නද ප්‍රශ්නය ඔය වන්නත්තු පූචි කියන්නේ කවුද වන්නත්තු පූචි කියන්නේ වන්නත්තු පූචි කියන්නේ කාටද ආ කියන බලන්න යසින්ද්‍රි වන්නත්තු පූචි කියන්නේ කවුද සමනලයා කවුද සමනලයා ආ සමනලයා එතකොට ඔයාලා දෙන ට්වින්ස් දෙන්නේ නැද්ද නෑනේ නැද්ද එතකොට අනිත් යාළුවා කවුද खाली वीडियो अयो අනිවාර්යෙන් වීඩියෝස් ටික බලලා ඒ වැඩ ටික කරගන්න ඉතාමත්ම වැදගත් වූ පාඩම් ටිකක් තමයි අපි මේ විදිහට කතා කරලා තියෙන්නේ කිතේ සොහන්ස විතරක් නෙවෙයි අලුතෙන් සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තමයි මේ කියන්නේ අනිවාර්යෙන් මේවට හුරු වෙන්න ඒක තමයි වැදගත්ම වෙන්නේ හරි මම ඊළඟ අවස්ථාව දෙනවා කාටද අපේ පුංචි සින්දුවක් කියන අවස්ථාව මම දෙනවා දිලීෂා දිලීෂා සොළුංග ආච්චි වැතලයි දිකිරයි चिके හොඳයි. හොඳයි පුතේ. නියමයි. මම තව එක දරුවෙක් අවස්ථාවක් දෙන්නම්කො. හොඳයි දිලීෂා. කො අපේ මේ මම අවස්ථාවක් දෙනවා කිව්වේ කාටද? කාට හරි මම අවස්ථාවක් දෙනවා කියලා කිව්වා. ආ සවිනු. සවිනු සොළුංග. ඔ සවිනු නේද? එනම් ජාන්විට දෙන්නම්කෝ ජාන්වි ඔ ජාන්වි නැද්ද ජාන්විත් නැද්ද ආ කමක් නැහැ එහෙනම් අපි යම් පාඩමකට අපි ඉදිරි කොටසට යමු ජාන්විත් නැහැ නේද ඉන්නා සර් ආ ඉන්නවද එහෙනම් කියන්න බලන්න ලස්සන සින්දුවක් දෙමළ සින්දුවක් හරි තමන් කැමති එකක් දෙමළ සින්දුවක් කියන්නම් සර් අන්න හරි කියන්න Kakke maran tinit kudu, kandit tupu para kudu, koli name vira yunga, koti virate adi yunga. Hai. Hondai putih, iya man. Hari, api yang hilang kodos aja. Hari, mang awas tau di nama sindu waki anda daru anda. ඉතින් එහෙම තමයි භාෂාවක් ඉගෙන ගන්නදී රසවින්දනාත්මක පැත්ත තියෙනවා දැන් අපි
අර මාස 4ක කෝස් එකේ අපි රසවින්දනාත්මක සාහිත්‍යත්තකුත් යනවා සති මාසයකට දවසක්. ඉතින් මේ විදිහට අපේ වැඩ ටික යන්නේ. ඉතින් ලස්සන වැඩක් තියෙනවා. හරි. බලන්න 6 වෙනි එක අපි කතා කරේ පර්ට් ටු පඩුංගල් ගීතය ගයන්න ලියා ගන්න 7 වෙනි වාක්‍ය පඩම් පාරුංගල් ලියා ගමු. 7 වෙනි වාක්‍ය පඩම් පාරුංගල් 7 වෙනි වාක්‍ය ලියා ගන්න පඩම් පාරුංගල් හත්වෙනි වාක්‍ය ලියා ගන්න පඩම් පාරුංගල් පඩම් පාරුංගල් පඩම් පාරුංගල් තේරුමත් ලියා ගමු පින්තූරය බලන්න හත්වෙනි වාක්‍ය පඩම් පාරුංගල් පින්තූරය බලන්න පඩම් පාරුංගල් පින්තූරය බලන්න කියලා ලියලා ඉවරනම් ඔතනට අඳින්න ඕන රූපයක් මොකක් හරි ඒ කියන්නේ මොනවා හරි රූපයක් බලන එකක් ඒ කියන්නේ බිත්තියක ගහලා තියෙනා වගේ ලස්සන රූපයක් වෝල් ආර්ට්ස් එකක් ඒ වගේ ලස්සන රූපයක් බලන එකක් ඔය ලස්සනට අඳින්න බලන්න මහලොකු වෙලාවක් යන්නේ ඔය වගේ දේවල් කරන්න ඉක්මන් ගන්න අතුරු කර ගන්න ඕන අපි. හරි අවබෝධයෙන්. හරි අවබෝධයෙන් වැඩේ කරමු. හරි අවබෝධයෙන් වැඩේ කරමු. ලේසි වැඩේ. පඩම් පාරුංගල් කියලා ලියලා අපේ දූල පුතාලා ඔතනට අඳින්න ඕන රූපයක් බලන එකක්. කියන්නේ පින්තූරයක් බලන රූපයක් තමයි ඔතෙන්ට අඳින්න ඕනේ. මම කරමු. හොඳයි සෝහන් සානියමයි. හොඳයි වැඩේ කරමු. හොඳයි අලුතෙන් සම්බන්ධ වෙච්ච දරුවෝ තරඟයට ඇවිල්ලා තියෙන්නේ. එකගෙන මට සතුටුයි. අපේ මේ නේතන් දෙන්නත් තරගෙට sorry නේතන් දෙන්නත් අලුතෙන් නේද ක්ලාස් එකට ජොයින් වුනේ. ඔය අපේ නේතන් දෙන්න. ඔව් සර්. ආ අලුතෙන් නේද ක්ලාස් එකට ජොයින් වුනේ. මොකද්ද? අලුතෙන් නේද ක්ලාස් එකට ජොයින් වුනේ ඔයාලා? නෑ. නැත්තේ මොකද? දැන් ක්ලාස් එකට ජොයින් වෙලා ඔයාලා තාම මේ සති දෙකක්වත් දුන්නේ නැහැ. සති දෙකක් සති තුනක්වත් දුන්නේ නැහැ. අලුතෙන් තමයි. මුලින් තමයි සර් එක වැඩ කරේ නෑ නේද? නෑ. ඒකනේ. හොඳයි. දැන් ඔයාලා දෙන්න තරඟයට ඇවිල්ලා තියෙනවා. හොඳයි නේද? කවුද ඔයාලා දෙන්නගෙන් අයියා? මම. මල්ලි කෝ දැන්? කොහෙද දිව්වේ? වොෂ්රූම් දිව්වද? අයියෝ. ආ? හරි පුතේ හරි හරි වැඩ කරන්න වැඩ කරන්න වැඩ කරන්න. එතන අපි දරුවෝත් එක්ක කතා කළොම තමයි ගුරුවරු වුණා. තමයි වෙන්න ඕන. අනිවාර්යෙන්. හරි අවබෝධයෙන් වැඩේ කරමු. හරි අවබෝධයෙන්. හරි අවබෝධයෙන් වැඩේ කරමු හරි අවබෝධයෙන්
හත්වෙනි වාක්‍යයේ පඩම් පාරුංගල් පින්තූරය බලන්න කියලා ලියලා හොඳයි සත්තරණි නේම හොඳයි පින්තූරයක් බලන්න ඕනේ ඒක නම් පොඩ්ඩක් වෙලා යන වැඩක් නමුත් කරමු අපි hari apa udah nggak dikerumah hari apa udah gimana? Udah ini apa nih? Udah ini kini ulih ini ya mai, udah ini, berarti ini ada? Hai Chanvi Hai Vimodya Lian patangkan mi mode deh. Pintu yang tadi beraya lian patangkan pintu api rende. Udah isendi. Udah binu ke. Hai Yashin, Hai Savindya. Hari Abodeng, ada yang ngerum Hari Abodeng. Hai ini tuh deh.
කොඳයි ගෝචිත කරන්න බලන්න අනිත් අය හරි අවබෝධ කලබල නැහැ හොඳද ලස්සනට කරන්න බලන්න හරි අවබෝධයෙන් ලියන්න හරි අවබෝධයෙන් වැඩේ කරා හොඳයි අශේන් හොඳයි දිලිෂා රූපැඳලි වරයි පිටුවක් පිරෙන ලියන්න ඕන පඩම් පාරුංගල් පින්තූරය බලන්න තාමත්ම සරලයි තාමත්ම පහසුයි හරි අවබෝධයෙන් වැඩේ කරමු හත්වෙනි වාක්‍ය පඩම් පාරුංගල් පින්තූරය බලන්න පඩම් පාරුංගල් පින්තූරය බලන්න කියලා ලියලා රූපයන් හොඳයි නිම විමෝදය හොඳයි නීතන් හොඳයි හොඳයි නීතන් දෙන්නම නීතන්ලා තමයි නේද නීතන් එක දෙක කියලා තමයි කියන්න තියෙන්නේ හොඳයි නිතුනි නියමයි පුතේ හොඳයි නිතුනි නිතුනිගේ වැඩ පිළිවෙලයි වැඩි වෙරයි පෙන්නන්න සර්ට. ඒකට සර් බලලා අඩුපාඩු කියන්නම්.
හොඳයි කිමිදු හොඳයි සොහන්සා හොඳයි හොඳයි අනිත් අය ලියන්න හරි අවබෝධයෙන් කරන්න වැඩේ මං කරමු. අනිත් පැත්තේ ඉක්මන් කරා. ඉක්මන් කරමු පුතේ. පඩම් පාරුංගල් පින්තූරය බලන්න. කියලා ලියන ලස්සන රූපයක් අඳලා පිටුවක් පෙරෙන්න ලියන්න දෙන්නේ. වැඩේ ලේසි මං හිතනවා ලියලා ඉවරයි කට්ටිය නේද හරි අපි බලමු ඊළඟ වාක්‍යයක් ඉක්මනට මම මේ පාඩම ඉවර කරන්න ඕන පුතේ හරි අටවෙනි වාක්‍ය ලියාගන්න පාඩම් එළුදුංගල් පාඩම ලියන්න අටවෙනි වාක්‍ය පාඩම් එළුදුංගල් පාඩම ලියන්න පාඩම් එළුදුංගල් පාඩම ලියන්න පාඩම් එළදුංගල් පාඩම ලියන්න පාඩම් එළදුංගල් පාඩම ලියන්න මං කරමු පාඩම් මෙලොදුංගල් පාඩම ලියන්න කියලා ලියලා ඔතන අඳින්න ඕන අකුරු ලියන රූපයක් හරිද පොතක හරි මොකක හරි අකුරු ලියන රූපයක් ලියන්න ඉක්මනට ඉක්මන් කරමු අකුරු ලියන රූපයක් අඳින්න බලන්න කරමු
මං කරා පාඩම් මිලදුංගල් කියලා ලියලා පාඩම ලියන්න කියලා තේරුම ලියලා ඔතන අඳින්න ඕන අකුරු ලියන රූපයක් ලියවනයි ලියවන මට කිසි ප්‍රශ්නයක් නැහැ මම එහෙම මේ බලන ගාලා ළමයි තියාගන්නේ වැඩ කරන කෙනාගේ ප්‍රතිඵලය හැදේ එච්චරයි හොඳයි කෙමිදු පාඩ කරන්න ඕන කෙමිදු අනිත් වෙලාවට රූප ඇඳලා වාක්‍ය ලියලා රූපය ඇඳලා පාඩ කරලා වැඩ තියලා දෙන්නේ. නිකන් ඉන්න දෙන්නේ නැහැ මම. වැඩ කරන්න. හරි අවබෝධයෙන් වැඩේ කරමු පුතේ තවෙනි එක පාඩම් මෙලුදුංගල් පාඩම ලියන්න කියලා ලියලා ඔතන අඳින්න ඕන අකුරු ලියන රූපයක් ඊට පස්සේ පිටුවක් පිරෙන්න ඔන්න ඔය වචනය ලියන්න වේගෙන් වැඩ කරන්න පුරුදු වෙනවා දැන් මිනා පුරුදු කරන්නේ තරගකාරී ශිෂ්‍යත්ව විභාගයකට හරිද නිකං කරන්නම් වාලේ වැඩ කරන්න බෑ පුතේ ප්‍රයෝජනේ උපරිම ගන්න නැත්නම් අපරාධයක් ඒක මංගරමු අපි අවබෝධයෙන් වැඩේ කරමු අටවෙනි එක පාඩම් මෙලදුංගල් පාඩම ලියන්න කියලා ලියලා ඔතන අඳින්න ඕන අකුරු ලියන රූපයක් ඊට පස්සේ ඔතන වාක්‍ය ලියන්න ඕන පිටුවක් පිරෙන්න හරි අවබෝධයෙන් හොඳයි බිනුක නියමයි හොඳයි බිනුක හොඳයි බිනුක පාඩ කරලා තියෙන්නේ පාඩ කරන්න ඕන හොඳයි නදුනි හොඳයි දිලිෂා හොඳයි පුතේ නියමයි හරි අවබෝධයෙන් වැඩේ කරමු හරි අවබෝධයෙන් ගොඩක් අය කරන්ට් එක නැති ප්‍රශ්නේ තියෙනවා නේද දැන් ගොඩක් අය කරන්ට් එක නැති ප්‍රශ්නේ තියෙනවා දැන් කොහොම තමයි ඉතින් බලමු ඉදිරියට
හරි අවබෝධයෙන් වැඩේ කරමු හරි අවබෝධයෙන්. හරි අවබෝධයෙන් වැඩේ කරන්න. හොඳයි ഘോഷිත පුතේ නියමයි. හොඳයි. ഘോഷිත හොඳයි. ස්පීඩ් එකකින් වැඩ කරනවා. ඒක නම් හොඳයි. අපි අනිත් අය ලියනකම් මම සින්දුවක් කියන අවස්ථාවක් දෙන්නම් කාටද? සින්දුවක් කියන්න මම අවස්ථාව දෙනවා සවින්ද. හොඳයි යෂේ. කෝ සවින්. සවින් කියන්න බලන්න. Adopar, ala halapai balloon girl. Adopar, kati nirinil le. Adu hindra balloon girl. Thank you, sir. Hari, adopar. Baik. Tak ada tuh sih dua kian awas tawa. Kalau ada karena kan? Ritmi, solo girl. Nila nila wawa, nila mal odiva, malai meleriva, malai hepu konduva, handamame en, natranovi hanik en, kand udin nagi en, picha malak aran en. Baik, direct ni. Ini mana? Hampir keluar. Kenuli, awastha kau nade? Hari, kian dah barang kenuli. Kenuli. Nila nila wawa nila melodi wa malai meri eri wa malai hepu kondu wa. Baik kenuli, ini mana? Baik. Hondai ni tu ni, hondai. Nathan, Tamil song ya kiamu? Ah Nathan, Tamil song ya kiamu tapi? Tamil song ya kiamu tapi? Ramu kat dia ni. Kini kian apa lagi? Ayah hari malih hari. Kianda kianda lah, jangan ni pak ayo. Tamil mana? Eh mas, hari kawan ni hari. Ni tu ni kianda balan ni tu ni. Sinna pille warukdu, singar mah sirikdu, anna polana kudu. Amma vara tulladu. Hai. Nema ini tu ni. Hai, uti ini mana? Hai. Labana sapi, anivara, singuak padang karang ini nono kumala. Hari tu. Mang awasta dina anita itu. Sing anivara padang karang ini dora. Kehendra mata ketiak kan. Dah ada kat. Itu kote me. Api te. Me kita mau kata karang la dina wakke dekak. E wakke dekak kata karang apa dengan kalle neh. ඉතින් ඒ ගැටලුව නිසා ඔයාලට ගෙදර වැඩක් විදියට මම දැන් ඔය වාක්‍ය දැන් බලන්න අටවෙනි වාක්‍ය පාඩම් මෙලු දුංගල් පාඩම ලියන්න කියන එක පින්තූරයක් අඳින්න දීලා දැන් ඒක පිටුවක් පිරෙන්න ලියන්න තමා තියෙන්නේ දැන් ගොඩක් අය තාම ලියනවා ලියන්න කොහොම හරි අවබෝධයෙන් අපිට තව වාක්‍ය දෙකක් කතා කරන්න තියෙනවා මේ අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගයට ආපු වාක්‍ය සහ තව එක වාක්‍යයක් තියෙනවා ගොඩක් අවුරුදු වල හල තියෙන ප්‍රශ්නයක් ඉතින් අපි ඒවා පිළිබඳව හොඳට ඔළුව තුල තියාගන්න ඕනේ. ඒකට හේතුව තමයි මේ අවුරුද්දේ ප්‍රශ්නයත් ඕකේ අන්තර්ගත වෙලා තියෙන්න පුළුවන්. තේරුණාද? ඉතින් ඔයාලා ලියන අවුරුද්දෙත් මේ ප්‍රශ්නයක් අහන්න ඉඩකඩ තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම වෙන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම අපි මුලින්ම හුරු වෙන්න ඕන පුතේ අනිවාර්යයෙන්ම වචන හුරුවට. වචන වලින් පස්සේ තමයි අපි යන්නේ ඉතුරු වැඩවලට.
එහෙම නැතුව එක සැරේ හැමදේම බදාගෙන වැඩ කරන්න ගියොත් එකක්වත් සාර්ථක වෙන්නේ නැහැ. අපිට ඕන විභාග වල වැඩිම ලකුණු. ඉතින් ඒවට යන්න සර් මඟ පෙන්වීම දෙන්නක්. හරි. දැන් ඔය ලියන එක ඔයාලා හරි අවබෝධයෙන් වැඩේ කරගෙන ගෙදරදි එක ලියාගෙන ඉන්න ඕන. අපි ලබන සතියේ මේක කතා කරලා මේ පාඩම අවසන් කරනවා. මම ඔයාලගෙන් පෞද්ගලිකව දරුවගෙන් දරුව එක එක්කෙනාගෙන් අහනවා පුතේ මේ වාක්‍ය දැන් මෙතන 8යි වාක්‍ය තව දෙකක් සර් දෙනවා. ඒ වාක්‍ය දෙකත් එක වාක්‍ය 10 සර් පෞද්ගලිකව අහනවා එක එක්කෙනාගෙන්. ඒක නිසා වාක්‍ය පිළිබඳ අවබෝධය හොඳට තියාගෙන ඉන්න අපි එහෙනම් ලබන සතියේ හම්බෙමු. වණක්කම් ආයුබෝවන් මුල්මණිහල් තුනේ තෙරුවන් සරණයි. සියලු දෙනාම පරිස්සමින් ඉන්න අදුත්ත වාරම් මීඳු සංදිපෝ සරණයි.